අර අලුතෙන් මිතුරු වැසින් එන හතුරුත් ඉන්නවා. හතුරු වැසින් එන හතුරුත් ඉන්නවා. ඒ හැමෝම දැන් අපි ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා. පිරිසක් මඩ ගහන්න පටන් අරන් තියෙනවා. පිරිසක් අපේ ප්‍රතිපත්ති කියන්න පටන් අරන් තියෙනවා. පිරිසක් අපි ගැන විග්‍රහ කරන්න පටන් අරන් තියෙනවා. ජාතික ජන බලවේගයේ අත ගන්න පටන් අරන් තියෙනවා. හැබැයි එක හොඳක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් කවුරුත් කතා කරන්නේ එක දෙයක් විතරයි. මේ රටේ දේශපාලනය අද පොහට්ටුව ගැන කතාවක් නැහැ. UNP කතාවක් නැහැ. සජබ ගැන කතාවක් නැහැ. වෙන පක්ෂයක් නැහැ කාටත් කතා කරන්න. හතුරටත් මිතුරටත් කාටත් කතා කරන්න තියන්නේ අනුර කුමාර දිසානායක ගැන. ජාතික ජන බලවේගය. ඉතින් සතුටුයි අපි. සතුරු මිතුරු හැමෝම දැන් කතා කරන්නේ අපි ගැන. සතුරු විසින් මිතුරුත් කතා කරනවා මිතුරු විසින් සතුරුත් කතා කරනවා ඔක්කොම කතා කරනවා කාගේ පොදු හතුරා ජාතික ජන බලවේගය මාඕ සේතුන් එලාවකදී කියනවා අපි අපගේ සාර්ථකත්වයේ මින්ම මනින්නේ මිතුරන්ගේ ප්‍රශංසා වලින් නොව සතුරන්ගේ දරුණු විවේචන වලින් කියලා ඒකින්ද මේ අපට දේශපාලනය කරන අපට සතුරන්ගේ විවේචන අහම්බයක් නෙමෙයි සතුරා කලබල වෙන තරමට අපි සතුටුයි. මොකද සතුරු කලබල වෙන තරමට අපි දන්නවා එහෙනම් මොකද්ද? අපි සාර්ථකයි. අපි සාර්ථක ගමනක් යනවා. මෙතන නියෝජනය කරන කොට්ටා සභා සහෝදර සහෝදරියන් ඔබ තමයි ගමට ගිහිලා ජනතාවත් එක්ක දේශපාලනය කරන්නේ. ඔබ තමයි කාර්ක සභා ගදවන්නේ. ඔබ තමයි අලුතෙන් වෙන සමාජික එකතු කරගන්නේ. මේ සමුළු අපි දින තියෙන එකට ඔබ ශක්තිමත් වෙන්න ඕන, ඔබ ජයග්‍රහණය ගෙනියන්න ඕන. දැන් නාම යෝජනා කරනවා කියනවා පළාත් පාලන මැතිවරණයට අපි කියනවා පළාත් පාලන මැතිවරණය මාතර දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි රට පුරාම අපි ජයග්‍රහණය කරනවා මාතර දිස්ත්‍රික්කයේ හැම තැනම ජයග්‍රහණය කරනවා ඒක පදනම අපි සකස් කරලා තියෙන්නේ මේ වෙනකොට සතුරා කලබල වුණාට සෝරි අර අපිට Facebook භාෂාවෙම කියනවා නම් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ දැන් left මොකද දන්නවද? ඕගොල්ලෝ කලබල වෙන්න කලින් අපි වැඩේ සූදානම් කළා. ඕගොල්ලෝ ගහන්න කලින් අපි වැඩේ සූදානම් කළා. හැම ගාම සේව වසමකම අපි අපේ ශක්තිවත්ම කණ්ඩායම එකතු කළා. ඒගොල්ලෝ දැනුවත් කළා. අද අපේ කොට්ටා සභා නියෝජිතව කැඳවලා පැය 24ක් යනකොට මොකක්ද ගමේ ජනතාවට කියන්න ඕන කියන පණිවිඩේ Facebook එකට කලින් කියන්නත් අපිට දැන් පුළුවන්. අපිට දැන් පුළුවන්. දැන් මොනවද මේ මඩ? මොනවද මේ ප්‍රචාර? එකක් අපට ගහනවා අපේ කන බොණේවට ඇඳුම් පැළඳුම් වලට අපේ චර්යාවට ගහනවා ගහන්න නැති වෙන්න ගහන්න නැති වෙන්න ගහන්න අපි ඇඳොත් කියනවා අන්න ඒ විදිහට අඳින්න කියලා එතකොට කියන අඳින්න එක වැරදි ඇඳේ නැතොත් කියනවා මුන් අඳින්නවත් නැහැ කියලා අපි කෑවොත් කියනවා අන්න සමාජවාදීව කන හැටි කියලා කෑවේ නැතොත් කියනවා මුන් එක්ක ගිහිල්ලා වැඩක් නැහැ හංගා ගන්න වෙන්නේ කියලා කෑවත් වැරදි කෑවේ නැතත් වැරදි දැන් එහෙමදී දැන් හත්දේ ඉඳලා වැලිගම ආසන සම්මුලුව තියෙනවා මම මේ ඊයේ පෙරේද මිරිසේ අපේ ප්‍රචාරක වැඩකට උදව්වට කැන්වසින් ගියා ඉතින් මිරිසේ හෝටලයක අපේ සහෝදරයෙක් අපිට කැම එකක් දුන්නා ඒ සහෝදරයා ආදරයට සන්තෝෂයට අපේ අරගලේ ඉන්න පු සහෝදරයෙක් ඒක Facebook එකේ දැම්මා ආ මිරිසේදී සුප් එකක් බීලා හඳුන්නේදී මල කෙලියයි මහ බැංකුව කැඩුවට වඩා අපරාධයක් මහ බැංකුව අර්ජුන මහේන්ද්‍රන් කැඩුවට වැඩි අපරාධයක් හඳුන්නේදී සුප් එකක් බීලා දැන් පටපට ගාලා යනවා ඒ සහෝදරයා මට කතා කරලා කියනවා සහෝදරයා මං අරගල කරලා හිරෙත් හිටියා මෙච්චර ප්‍රචාරයක් හම්බුන්නේ නැහැ කියලා. සුප් එකට ඊට වඩා ප්‍රචාරයක්. හොඳයි. දැන් එතකොට ප්‍රශ්නේ කනේ කන බොන එක වැරදි. කෑවේ නැතත් කියන ඕගොල්ලොත් එක්ක ආණ්ඩුවක් හදලා වැඩ නැහැ හිඟා කන්න වෙන්නේ කියලා. කෑවොත් කියන ඕගොල්ලෝ අන්න කන්නේ ඔහමයි අනිත් මිනිස්සු වගේ නෙමෙයි නායකයෝ කනවා කියලා. හරිද? ඕන එකක් කියන්න. ඔයගොල්ලෝ කෑවත් අපි ප්‍රසිද්ධ කරනවා නොකෑවත් අපි ප්‍රසිද්ධ කරනවා කොහොම කරත් අපි අපේ ගමන යනවා. ඒ කන මොනේ වට ගහන. තව තියෙනවා. සමහරු එක කඩියක් දැන් සමාජවාදී ගැන කතා කරන්න පටන් අරගන. අපි නෙමෙයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ සමාජවාදීට ගහනවා. මේ ජාතික ජන බලවේගය ඇවිල්ලා අපි උතුරු කොරියාව වගේ හදන්න යනවලු. කියුබාව වගේ හදන්න යනවලු. ඒගොල්ලෝ ඇවිල්ලා මේක හදන්න හදන්නේ එහෙම නෙමෙයිලු. ඒගොල්ලෝ ඇවිල්ලා මේක ස්වීඩන් කරන්න හදනවලු. ඩෙන්මාර්ක් කරන්න හදනවලු. ඒගොල්ලෝ සුපිරි ධනවාදයේ ගේන්න ඕනලු. ඉතින් හත්තිලාගේ අවුරුදු 74ක් දැන් 75යි. ඔහුගේ ජනවාරි පළවෙනි ඉඳලා 75ක් පටන් ගත්තා. 74ක් මේ රටේ තිබුණේ ධනවාදේ. කොහොම සුපිරි ධනවාදී හැදුවද?
හතරක යුද්ධ තිබ්බා වසංගත ගෙනාවා මොනවද හදපු සුපිරි ධනවාදී මේ අවුරුදු 74 කටපාලනය කරපු පාලකයෝ මේ සංචාර කර්මාන්තේ පුරවර යහපත දිනවා උතන පොළේ යහපත කියලා බාන්න කුණු ගොඩාල් ගහ ගොඩ ගහලා තියෙන්නේ සංචාරකේ උඩ තියා සාමාන්‍ය කෙනෙකුටවත් පාරට වහින්න බෑ බීච් එකකට වහින්න බෑ කුණු ගොඩවත් අයින් ගන්න බැරි නගර සභා ප්‍රාදේශ සභා හදපු ආණ්ඩු මේ ස්වීඩන් හදන්න කතා කරනවා ඩෙන්මාර්ක් හදන්න කතා කරනවා ඒ මොකද කියන්නේ යන්නේ දැන් ජාතික ජනපද වේගය આવොත් කන්නත් නැහැ හිඟා කන්න වෙන්නේ ඒකින්ද අපට ඡන්ද දෙන්න අපි ස්වීඩන් හදන්න ඩෙන්මාර්ක් හදන්න ඒක කට්ටිය මතවාදෙක් ගහන්න බඩ කරා අනික් කට්ටියක් ඉන්න තව කට්ටියක් අපේ මිතුරන් වගේ ඇවිල්ලා ආයේ පාරක් මේ මතක තියාගන්න මේවයි අඬු තියන්නේ වෙන පැති වල කට කාගේ උනාට අඬු තියන්නේ වෙන කට්ටියගේ ජන බලවේගයට කැමති ඒගොල්ලෝ ජන බලවේගේ ජයග්‍රහණය කරනවා YouTube එකේ ජයග්‍රහණය කරවලා අපි වෙනෙන් පෙනී ඉන්න වගේ ඊට පස්සේ ගහනවා ගාලා කියනවා අඬු කුමාර සානායක දිනා දිනුවට පස්සේ ආගම අදහන්න දෙන්නේ නැහැ බුද්ධ ආගමට ගහනවා අනිත් ආගම වලට ගහනවා දලදා මාලිගාව අපහාස කරනවා ඒ ඔක්කොම කරලා පටන් ගන්නවා ජාතික ජන බලවේගයට කැමති වගේ ඉන්න මිනිසුන් කැමැත්ත පෙන්නලා හැබැයි දිනවන්න දෙන්නේ නැහැ දිනවන්න දෙන්නේ නැහැ මොකද එන ඡන්ද කඩන්න කුමන්ත්‍රණ දාලා තියෙනවා එළනවා හැම පැත්තෙම එළනවා සතුරා කලබල වෙලා තියන්නේ ආද අද ආණ්ඩුවේ විපක්ෂයේ කාගේත් මාතෘකාව කවුද බලන්න Facebook එකට ගිහිල්ලා අඬු කුමාර සානායක ජාතික ජන බලවේගය මතක තියාගෙන හෙට අනිද්දාට හොයිටත් වඩා ගහනවා අපට චරිත ඝාතනය කළා ගහනවා නින්දා අපහාස කළා ගහනවා වචන විකෘති කළා ගහනවා අපි ලෑස්ති ඒකට සල්ලි කෝටි ගණන් පොම්ප කළා ගහනවා අපි දන්නවා ඒක අපි ඒක නොදැන නෙමෙයි මේකට බැස්සේ අපි ඒක හොඳටම දැනගෙන බැස්සේ හතුර හතුර හැටියට ඇවිල්ලා ගහනවා හතුර මිදුරු වැසිනුත් ඇවිල්ලා ගහනවා හැම පැත්තෙම ගහනවා මොකද ඒගොල්ලෝ කලබල වෙලා තියෙනවා කුමන්ත්‍රණ ඔක්කොම කරනවා හේතුව මොකද්ද වෙන මොකුත් නෙමෙයි අද හතුර පරාජයයි අපි උඹලට කියනවා උඹලා අපට පහර දෙන්න ජනතාව අපිත් එක්ක එකතු වෙනවා අත්දැල් බෙද ගන්නවා ඒකට හොඳම සාක්ෂිය තමයි අපේ දැස් ඉදිරිපිට මේ තියෙන්නේ අපේ දැස් ඉදිරිපිට මේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස ගිහිල්ලා කන්න පටන් ගත්තා තමුත්තේ ගමට ඊට පස්සෙන්දා තමුත්තේ ගම ජනතාව එකතු වෙලා ඒකට උත්තර දුන්නා හැමතැනම එහෙම තමයි රට පුරාම එහෙම තමයි අද අපේ කොට්ටා සභාවල සමාජික හිතවතුන් මිත්‍ර හැමදෙනාම අද මේ මොළ හේතිල්ලෙන් මේ සමාජය ගලවගෙන මේ රට ගලවගෙන මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා ඉදිරියේන ඕනම මැතිවරණයකදී ජාතික ජන බලවේගය මාලිමාව ඉහළින්ම ජයග්‍රහණය කරවනවා කියනක හතුරන්ට හතුරු වැසින් එන මිතුරන්ට හැමෝටම අපි කියනවා